අයිබෝන් ඔබේ කුසිරින්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන දේශීය සන්නාමය අද දෙරණ සමගින් මම ලහිරු ජයවර්ධන ප්‍රථමින් අවධානය යොමු කරන ශීර්ෂ පාඩම. ඉන්දියා විදේශ ලේකම් හෙට දිවයිනට මිරිසුරු සරද්දා බ්‍රුගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. පොලිසිය බඳවා ගැනීම වලට නව ප්‍රතිපත්තියක්. එකමත විපක්ෂයේ මැතිවරණ කොමිසමට එරෙහිව නඩුමගට වසර තුනකට පසු ඊජිප්තු පාර්ලිමේන්තුවේ පළමු සැසිය කැඳවයි. ඉන්දියා විදේශ ලේකම් එස් ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දියා විදේශ ලේකම්වරයා හෙට උදෑසන මාලදිවයිනේ සිට මෙරටට පැමිණීමට නියමිතයි. මෙම ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ අමාත්‍යංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මියද හමුවේ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට යෝජනා වී ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ කොමිසම පිළිබඳව මූලික සාකච්ඡා සඳහා ඉන්දියා විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියා විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරයේදී ඔහු යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමටද නියමිත අතර එහිදී ඉන්දියා රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද යාපනයේ දොරයාපා ක්‍රීඩාංගණයේ ජනතා අයිතියට පත් කිරීමටද නියමිතයි. මේ අතර දෙමළ පක්ෂ කිහිපයක්ද ඉන්දියා විදේශ ලේකම්වරයා මුණගැසීමට අවස්ථාව ඉල්ලා තිබෙනවා. එහෙත් කාල වේලාව පිළිබඳව පවතින ගැටලු සහගත තත්වයක් හේතුවෙන් ලේකම්වරයා මේ දක්වාත් ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. දෙදහස් දහසේ අයවැය මගින් යෝජිත පරිදි ස්ථාපනය කිරීමට නියමිත කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට දෙස් විදෙස් මූල්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ පිළිබඳව අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ලබන අප්‍රේල් මාසයේ සිට කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරන බවයි. අපේ අයවැය තුලින් කොළඹ ඉන්ටර්නැෂනල් ෆිනෑන්ෂල් සෙන්ටර්, ඒ කියන්නේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ලංකාව ඇති කිරීමට අපි අදහස් ඉදිරිපත් කළ තියෙනවා. සිංහල අලුත් අවුරුද්ද ඉස්සෙල්ලා ආරම්භ කිරීම තමයි අපේ ඉලක්කය. ඒකට නීතිඥ ලංකාවිනුත් පිටරටිනුත් අපි ගෙන්නලා මේක පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කරන්න අපි වැඳී සිටිනවා. ලෝකේ අපි විවෘත වෙලා තියෙන හොඳ අවස්ථාවකට ස්විට්සර්ලන්තේ කිව්වා ලංකික දෙඩියට යන්න කියලා, ඊට පස්සේ ඉන්දියා නෑට යන්න කියලා, සිංගප්පූර එක පැත්තෙන් ඕනේ නැහැ කියනවා, ඩුබායි මහිතන්නේ වියදම වැඩි වෙලා කියලා තිබෙනවා. ඉතින් බිලියන් දෙකක් ජීවත් වෙන මේ ප්‍රදේශයේ, කියන්නේ ලෝකේ ජනගහනින් 125ක් විතර මේ ප්‍රදේශයේ ඉන්න නිසා ලංකාව හොඳ අවස්ථාවක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට වෙනින් රටවල පොලි ප්‍රමාණය 100%ක් ලැබෙනකොට මෙහි 102%මර ලැබෙනකොට 250ක් වැඩියෙන් ලැබෙනවා. ඉතින් මෙහි ඇවිල්ලා ආයෝජන කිරීම, තැන්පත් කිරීම ඒගොල්ලන් වාසිදායකයි. ඉතින් නොකරොත් ඒක ගැන ඒගොල්ලෝ බලන්න ඕනේ. ඒ නිසා තමයි අපි හිතන්නේ හරි වෙලාවට අපි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. වංචා දූෂණ ඇතුළු අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින් සම්බන්ධ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර අවශ්‍ය නීතිමය පියවර ඉතා නුදුරේදීම ගන්නා බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ති වසරක් සපිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරිගොවින් සඳහා උපකරණ සහ මූල්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහනක් ඊයේ පස්සරුවේ අනුරාධපුර කවරක්කුළම ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැඩිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කිරිගොවීන් සඳහා තෘණ කැබලිකරණ යන්ත්‍ර, කිරි එකතු කිරීමේ බදුන් සහ සුබසාධන චෙක් පත් පිරිනැමීමද සිදු වුණා. මේ දවස්වල සමහර අය FCID එකට CID එකට යන මං තමුන්නාන්සේලාට කියන්න ඕනේ මේගොල්ලෝ සංවර්ධනය කරන්න ඉඩක් තියලා තිබ්බේ නැහැ. රටේ භාණ්ඩාගාරයේ සම්පූර්ණම හිස් කරලා තිබ්බේ. හැම තැනම හොරකම, වංචාව, දූෂණේ. මේ අය කරපු වංචා දූෂණ වලට ඒ නිලධාරීන්ට අදවසේ වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම තියාගෙන තමයි දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ යහපාලන ආණ්ඩුව ඇති කරලා රට සංවර්ධනය කරන්න ඕනේ කියලා ඉස්සරහට යනකොට මේ පොදු විපක්ෂයේ ඉන්න ඉවල්ලු 3-4 දෙනෙක් ඉඳගෙන දැන් බලනවා මේක කොහොමද කඩන්නේ කියලා. එක පැත්තකින් ජාතිවාදය අවුස්සනවා. ජාතිවාදය අවුස්සලා සිංහල දෙමළ මිනිස්සු ටික එකතු වෙනකොට අත්වල බැඳගෙන මේ අයට දැන් දිරවන්නේ නැහැ. දැන් ওই පොදු විපක්ෂ කියන තව එහෙට මෙහෙට නලියන තව 10ක් 12ක් එන්න ඉන්නවා හෙට අනිද්දා වෙනකොට. ඒ අය තාමට පස්සේ ඉතුරු වෙන දෙයක් නැන් නන්නත්තර වෙච්ච 3-4 දෙනෙක් විතරක් දඟලයි. ඒ අය genuත් අපි දන්නවා සමහර අයට CID එකේ FCID එකේ යන වාර ගන්න අනු අපිට
පේනවා වැඩි දවසක් නොගින් තමුන්නාන්සේලා අපිට හුඟ දෙනෙක් කියන හොරු අල්ලන්නේ නැහැ කියන කතාවට තව මහ මෝරු 3-4 දෙනෙක් හිට අනිද්දා උසාවිය උසාවි නියෝග ණුව අතරංගොඩ ගණ්ඩ වැඩ සිද්ධ වෙලායි තියෙන්නේ. ප්‍රාදේශීය සභා පනත යටතේ පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම ආණ්ඩුව සිදු කරන බරපතල වරදක් බව එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම මහතා පවසනවා. මාතර පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ වෙලාවේ සභාව ප්‍රාදේශීය සභාවට මොකද වෙලා තියෙන්නේ? සභාව විසිරුවලා මේ යන්නේ 10 මාසේ. මැතිවරණ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු ආණ්ඩුව. ප්‍රාදේශීය සභාව මැතිවරණේ නොතිය. කල් දැමීම නීති විරෝධී. ප්‍රාදේශීය සභාව පනත. ඒකේ පැහැදිලිව තියෙනවා. ඒක වගන්තිය. මැතිවරණය පැවැත්විය යුත්තේ සභිකයන්ගේ දුර කාලය නිමා වීමට ප්‍රථමය. මෙතන වගන්තිය තියෙන්නේ. කවදාත් ඒක කරන්න බෑ. ඉතිහාසය හැබැයි දෙවතාවක් කරලා තියෙනවා. ඒ කොහොමද කරේ? හදිසි නීතිය තියෙන කාලේ. දැන් හදිසි නීතිය නේ. ප්‍රාදේශීය සභාව පනත යටතේ මේ ආණ්ඩුව කරන්නේ බරපතල වැරද්දක්. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන. අපි වෙනස් කරලා තියෙන්නේ. කොට්ටාස නිර්ණය කරන්න ඕන. නිර්ණය කළා තියෙන්නේ. මෛත්‍රීපාල සිසේන මැතිතුමා. එතපි අත්තර යොදලා ගැසට් නිවේදනය නිකුත් කළා තියෙන්නේ. කොට්ටාස ක්‍රමයට තියන්න පුළුවන්. කිසිම බැරිකමක් නෑ. ඊපෙරද මං ආගෙන ආණ්ඩුව ඇමතිවරයෙක් කියනවා ජූනි මාසෙත් පහුවේ කියලා මැතිවරණෙකු. එහෙම ජනතාවගේ මතය මං කොල්ල කන දෙන්න බෑ. අපි අහන්න වෙනවා මේකද වෙනස? මේක වෙනසක්ද? අපි අධිකරණයට යන ලබන සතියේ ඒකාබද්ධ විපක්ෂය විදියට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝගයක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අපි ඉල්ලීමක් කරනවා. ප්‍රාදේශීය සභාව මැතිවරණය මේම වංගු දාන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය රටට ද්‍රෝහිකම් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. කඩවත මහර ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. යහපාල නාණ්ඩුව ඔස්සේ අපි මේ මැතිවරණ ක්‍රමය ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න උත්සාහ ගත්තී. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය දැන් මොකද කියන්නේ? මේ ඒකාධිපති බලයක් තියෙන, මේ විධායක බලයක් තියෙන මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එපා, මේකේ තියෙන බලය කප්පාදු කරන්න එපා කියලා. මේගොල්ලෝ දවල් මිගෙල් රෑ ඩැනියල් වැඩපිළිවෙලක් ගෙනියන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණ උදේ කියනකන මේ හවසට කරන්නේ, හවස කියන දේන්නේ මේ උදේට කියන්නේ ආයමත්. මේ රටට අවශ්‍ය කරන යහපාලන ක්‍රමය, දේශපාලන සංශෝධනය අපි කරන්න උත්සාහ ගත්තී. අද ඒගොල්ලෝ අපේ කකුලෙන් අදිනවා. මේ රටේ එහෙනම් ද්‍රෝහිකම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් දඩයම්කරුවන් බවට පත්වැතැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ලේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔවුන් රටේ ජාතික ධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස දඩයම් කරමින් සිටින බවයි. ඉස්සර හිටිය දඩයක්කාරයෝ කියලා ජාතියක් මම මයියන්ගේ රිදිමාලියක් දෙන දඩේ මේ යනවා කට්ටි රෑ තෝච්චි මරන් තුවක්කේ මර යන සතෙක් කියලාගෙන එනවා. දැන් දඩයක් කරන්න කැලෑවල සත්තු අඩුයි ඉන්නේ. දැන් දඩයක්කාරයෝ ඉන්නේ කොහෙද දන්නව? පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවල ඉන්නේ. ඒ කට්ටිය දඩයක් කරන්නේ මොනවද දන්නව? ජාතික දඩේ දඩයක් කරනවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ දඩයක් කරනවා, රටේ නිදහස දඩයක් කරනවා, රටේ අධ්‍යාපනය දඩයක් කරනවා, නිදහස අධ්‍යාපනය, රටේ කෘෂිකර්මාන්තය දඩයක් කරනවා. පේන්නේ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ දඩයක් කරාම මිනිසුන්ට නිදහස නැති වෙනකොට බෞද්ධ කාලේ අරගල කළා මේ දඩයක් කාරෝ අයින් කරලා අපිට නිදහස දියල්ලා කිය. මිනිසු ඡන්ද දීලා අනිත් කට්ටිය පත් කරගත්තා. ඉතින් ඒ කට්ටිය දඩයක් කාරෝ. දැන් බඩු වැඩි කර, බඩු මිල වැඩි කරලා නිල ඇඳුම දඩයම් කරනවා, ගොවියට සහනාධාර දඩයම් කරනවා, බඩු මිල වැඩි කරනවා. ඔකේ එකෙන් නවතින්නේ නෑ, ඌව බෝ වෙනවා. එදාට මේ සහනාධාර වලින්, මේ දෙන සහන වලින්, මේ දෙන උදව් වලින් අපිට මේක නවත්තන්න බෑ. එහෙනම් ඒක නිවැරදි කරන්න නම් ගොඩක් දේවල් කරන්න බෑ. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ වසරක් වැනි කාලයකදී ගෙනීමට කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති ජනහමුවකට එක්වමින්. කාලට රටේ අවශ්‍යතාවයන් අනුව, දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් අනුව, ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. එදා හිටපු ඒ දරුවා නෙමෙයි, එක එක කෑලි එකතු කරලා එක එක පැලස්තර දාලා දැන් අපිට තියෙන ව්‍යවස්ථාව බොහොම ආබාධිත ව්‍යවස්ථාවක්. අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මගින් මේ ආබාධ අඩු කළ පොඩි ශල්‍යකර්මයක් කළා. හැබැයි ඒ ශල්‍යකර්මෙන් විතරක් රෝගියා ගොඩ ගන්න බෑ. දැන් අපිට අවශ්‍ය කරනවා අපේ රටට අවශ්‍ය කරන උත්තරීතර නීතිය හදාගන්න. ඒ අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න වැඩ පිළිවෙල තමයි අපේ
ආරම්භ කළේ. මුළු රටේම මතය අරගෙන පාර්ලිමේන්තුවේ ඇති විවිධ මතවාදයන් සලකලා බලලා අපි අපේක්ෂා කරනවා මේ වසර ඇතුළත අපේ රටට ගැලපෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන, මේ රටේ උතුරේ දකුණේ ජනතාවට සාධාරණ අයිති නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහේ බ්‍රෑන්ඩ් නිව් ව්‍යවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. අපි හැබැයි එක කොන්දේසියක් තියෙනවා. කෙසේම ලෙසක මේ රටේ ඒකීය භාවය පිළිබඳ කාරණය අපි වෙනස් කරන්නේ. බුද්ධ ආගමට ඇති ප්‍රමුඛත්වය අපි වෙනස් කරන්නේ. ඒ වගේම මානව හිමිකම් පිළිබඳ ඇති වෙලා තියෙන පරිච්ඡේද නැතිලා තියෙන දියුණුව අපි වෙනස් කරන්නේ. හැබැයි මේ රටට ගැලපෙන රට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපනය කරන අලුත්ම අලුත් ව්‍යවස්ථාවක් තමයි අපි හදන්නේ. නිවන් දකින්න කැමති කට්ටියට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු බලාපොරොත්තු වන්නේ.